ඇත්තටම මේ මේ නිවස කියන එක සත්‍යයක්. මේක තිබුණේ ලංකා නිවස කියන එංගලන්තෙන් ප්‍රත්‍යක්ෂගෙන මාධ්‍ය සමාජ ජාල වෙබ්සයිට් එක තිබුණේ. ඒක චන්දිමාල් කියන කට්ටියට කතා කළා. ඒ දවස් අනිත් මගේ මිත්‍රයන්ට කතා කළා. ඒ වගේම රහස් පොලිසිය හරහා ලංකාවේ මට ඒ නිලධාරීන් නම් කියන්න අමාරුයි. එන්න නිලධාරීන් හරහා චෙක් කරද්දී මේ නිවස ඇත්තක්. ඒ වගේම මෙහි ජල පිළපත් සහ කරන්ටිල් වාටර් බිල් සේරම් දේවල් කියන දෙනවා මේ රාජපක්ෂ මහත්තයාගේ නමින්. ඒකේ නමින් දේවල් තියෙන්නේ. එතකොට මේ ගැන මගේ මිත්‍රයන් විමසීමක් කරද්දී මගේ ප්‍රශ්නාරාවුගෙන් ඔහු කියලා තිබුණා ඒ රාජපක්ෂ මහත්මයා ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වියක්ය. නමුත් එයා වතුරු බිලෙන් ආයේ වතුරු බිල් ලයිට් බිල් ගෙවන්න බෑ. ලව් වෙන්න පුළුවන් ගෙවන්න. නමුත් සමුගේ නමින් ගෙවන්න බෑ. සමුගේ නොවේ නම් ඒක බොළඳ තර්කයක්. ඒ නිසා අමිතා භූතාභය රාජපක්ෂ මහත්මයා මේ ඉස්සර කිව්ව බොරු වගේම විඥාන ගනුදෙනුව ඇවන්ගාඩ් ගනුදෙනුව සමුගේ යන පොදු දේපළ වියදම් කරලා සමුගේ දෙමව්පියන්ට 9 කෝටි 18 ලක්ෂයක මම ගලසි රාජපක්ෂ මහත්මයා සමග පුෂ්පා රාජපක්ෂ මහත්මයා සමග රහින්ද රාජපක්ෂ මහත්මයා සමග ඕ සම්බන්ධ ගන්නකොට මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සම්බන්ධ ගන්න නැහැ කියන. ඒ වගේම මම කැප්ටන් 30ගේ රාජගිරි ඉඩම ගැනත් අහනවා. ඒ වීඩියෝ එකේම ඒක මගේ ඒක මම අහන්නේ මේජර් 30 කියලා. අත්‍තරම කැප්ටන් 30 කැප්ටන් 30 තමයි මේ අසින් සහජීවීගේ මරණයට සම්බන්ධයි කියලා මේ හස්පුල් ජානවරණය කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ වගේ ප්‍රශ්න හැීමේදී එක එක පොඩි පොඩි හරදර අඩුපාඩු මඩ එනවා. නමුත් මම මේක නවත්තන්නේ මගේ හැටි මම කොහොම හරි සමාජගත කළා කතරගම ඉවතන තියෙනවා කියලා. ඒ වගේ මම ඉදිරියේදී ඔප්පු කරනවා මේ වතුරු බිල් කරන් බිල් සේරම කෝටාදිය මහත්මයාගෙන් ගෙවුත් මේ නිවස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඉදිරියේදී උපකරණ. තාමත් රංජන රාමනායක වන මම මේ කොරුවල්ලන වැඩි අතරින් නැති කරගෙන යනවා. ඒකවලදී ගොඩක් පැත්තින් වෙනවා, වරදිනවා, මඩ කනවා. නමුත් හොරකම් කරනවට වඩා කොරුවල්ලන්න ගිහිල්ලා එහෙම පච වෙන එක මේ වරදින එක මම සතුටුයි. ඒක මට පුළුවන් ඇත්තටම මේ හොරම එක ඩීල් එකක් ගහලා ඒක නැගෙන සල්ලි අරගෙන ගෙදරදලා බොහොම සතුටෙන් ඉන්න. නමුත් මම හිතනවා මහජන නිවේදිත හැටියට මගේ ඩියුටි එක මගේ යුතුකම හොරු ඇල්ලීම. ඒකට මම මේ හැම දෙයක්ම කරන්නේ ජනතාව වෙනුවෙන්. මම මට කිසිම වරදක් කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත්, ඒ අපේ ඊළඟ සුපිරිපාල මහත්තයාවත්, ජයසේකර මහත්තයාවත්, කවුරුටගේ මම විශ්වාසයට ලක් කළ කාවත් කවුරුත් මට කිසි වරදක් කරලා නැහැ. මේ අය අවභාවිතාව කරලා තියෙනවා. අයින්සක දුක්ව දේශනකේ ජනතාවගේ මුදල් හින්දා තමයි මම මේවා ගැන කෑ ගහන්නේ. එතනදී මට ඔහු දේවල් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. වාදිනු පරහට තමා සම්මතිය කියලා හිතුවේ මම ඉකලයිසන් එකක් ගන්න නැතිව, වල වැලි ප්‍රමිට් ගන්න නැතිව, මගේ පදියත් ප්‍රතික්ෂේප කරගෙන ලක්ෂයක් වැඩි වුණ පදිය බව ප්‍රතික්ෂේප කරලා ලැබෙන විදිනාව අධිති කරගෙන තමයි මේක කරන්නේ. මට ලැබුණු පර්මිට් එකක් මම විසඳලා ඒක රංජන රාමනායක පදනම පර්මිට් පදනම කියලා දාලා ඒකෙන් විසිකු ගව කරනවා. ඉතින් ජනතාව මොනවා මංගල හිතනවා කියලා මත්තකම කාදරි කියලා මට. නමුත් ඔහු අතුරුත් ඉන්නවා මට. ඉතින්
මම ක්‍රිකට් වේවා මැද පෙරදිග වේවා එවන් ගාඩ් වේවා ඒ තැඳුම් කර වේවා ඕනම දේශනා ගැන මම කතා කරනවා. එළදී ඒක මගේ හැටි. ඉතින් මම මේක නවත්තන්නේ නැහැ. ඕන නවත්තන්නත් බැහැ. ඉතින් අභේදේ කරන්න පුළුවන් නමුත් අද දේවී මම වෙන්නේ නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේ හෝ මේ විශ්වයේ විසින් ඔතෝ මහබුදුන් මාතෘ සුපත් මොහොමඩ් ජේසුස් මම ගන්න. මට දිවදින චරිතය. මේ චරිතය මම කරගෙන යනවා. මේ චරිතේ මම කරගෙන ගිහිල්ල මගේ අභිප්‍රාය යටි ආත්මෙ හොදාත් ඉතිරි. ඒක මම කායක තරහ දෙන්නේ මේක කරන්නේ. මම කරන්නේ මේක මගේ ඉච්ඡාව. මේක මගේ ඒක තමයි ජනතාව මාව මත දැවරු වගකීම කියලා හිතනවා. කොහොමද? සමරජ්‍ය රාමනායක